අපි දන්නවා පසුගිය කාලේ අපේ රටේ යුද්ධය පැවතුණු පුරාවට ඒ ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු 100%ක් පාහේ අඩාල වුණා. ඒ මේ අඩාල වීම ජන ජීවිතයටත් බෙහෙම් බලපෑවා, ඒ වගේම තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයටත් උගද්දුරට බලපෑම් ඇති කරා. නමුත් අපේ යුද්ධය නැවතුණා. යුද්ධය නැවතුණාට පස්සේ අපිට ඊගාවට සිද්ධ වුණේ අපේ රටේ ආර්ථික ගොඩනැගීම. කෘෂිකර්මාන්තය අතින් අපි ඒක දියුණු කිරීමේ ඒ ගැටලුවට අපි මුහුණ දුන්නා. මේ නිසා තමයි 2012 වර්ෂයේ වෙනකොට නැගෙනහිර පළාත් කෘෂිකන් දෙපාර්තමේන්තුව මේ ගම්බිම්වලට ගිහිල්ලා මේ ගොවි මහත්තුරුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට මොකද වුනේ කියන එක හොයලා බැලුවා. සාමුලින්ම විනාශ වෙලා ගිහින් තිබුණේ. මේ නිසා මේ නිලධාරි මහත්තුරු ගිහිල්ලා ගොවි මහත්තුරුත් එක්ක කතිකා කරගෙන ඉන්න මේකලොන්ගේ කෘෂිකාර්මික කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අවබෝධයක් ලබාගෙන මේකෙන් වගා කරන්න පුළුවන් භෝග මොනවද කියලා හඳුනගෙන මේ ගොවි මහත්තුරුත් එක්ක කතිකා කරගත්තා. විශේෂයෙන් තංග වේලා ඉදපුරම් කංචිකුඩියාරි ත්‍රික්කෝවිල් කෝමාය සංගමන් කන්ද වගේ ප්‍රදේශවල මේ ගොවි මහත්තුරු එක්ක නිලධාරීන් ඇවිදගෙන ගියා. ඊට පස්සේ මේ ගොවි මහත්තුරුන්ට පෙපොල් වගා විශේෂයෙන් ඒ වගේ තමයි අතිරේක භෝග වෙනත් පළතුරු වර්ග හඳුන්වා දුන්නා. අද දවසේ වෙනකොට මේ ප්‍රදේශයේ මේ ගොවි මහත්තුරු හරිම සතුටින් තමුන්ගේ කෘෂිකාර්මික භෝගවල අස්වනු නෙලනවා. හොඳ ආදායමක් අද දවසේ ගන්නවා. ජාතික සහල් නිෂ්පාදනයෙන් 25%ක් පමණ නිෂ්පාදනය කරන අම්පාර නැතිනම් දිගමඩුල්ල පරිපාලන බල ප්‍රදේශය අපේ රටේ කෘෂිකර්මාන්තයට බෙහෙවින් වැදගත් වෙනවා. වී හැරුණුකොට අතිරේක භෝග එළවලු පළතුරු වගාවන්ට අමතරව සත්ව පාලනයේද මෙහි ගොවියාගේ ආදායම් තත්ත්වය තීව්‍ර කරනවා මෙන්ම එය රටේ කෘෂි ආර්ථිකයට ප්‍රබල ලෙස දායක වෙනවා. අම්පාර සේනානායක සමුද්‍රය මවුන්ගේ මේ කෘෂිකාර්මික කටයුතු උදෙසා දියවර ලබා දෙන ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්වුණේ ඈත අතීතයේ සිටන්මයි. මෙම දිස්ත්‍රික්කයේ වගා කළ හැකි සෑම බිම් කඩක්ම පහේ කෘෂිකාර්මික කටයුතු සඳහා විවර වී තිබීම විශේෂත්වයක්. එසේ වුවත් පසුගිය කාලවකවානුවේ පැවති යුද වාතාවරණය නිසා මෙම පරිපාලන බලප්‍රදේශයේ ඈත කෙළවරට වන්නට පිහිටා තිබෙන ගොවිබිම්වලින් එහි ගොවීන්ට අකමැත්තෙන් වත් ඉවත්වීමට සිදුවුණා. ඒ නිසා මෙම ගොවිබිම් වල් බිහි වී ගියා. නමුත් මෙම ගොවින්ගේ උත්සාහයත් උනන්දුවත් කැපවීමත් එමෙන්ම අදාළ නිලධාරින්ගේ මඟ පෙන්වීමත් නිසා දැන් ඔවුන් තමන්ගේ ගොවිබිම් නැවතත් අස්වද්දමින් පවතිනවා. තංගවේලා යුදපුරම්, කංචිකුඩියාරු, තිරික්කෝවිල්, කෝමායි, සංගමන් කන්ද, හුලන්නුගේ, ලාහුගල මේ ගොවිබිම් අතරින් කිහිපයක්. තංගවේලා යුදපුරම්හි අපට හමුවන මනෝහර මහත්තයා යොමු වෙලා තියෙන්නේ ගස් ලැබුවා ගාවට. මුලින්නම් කිසිම කැමැත්තකින් නෙවෙයි මනෝහරණ ගස් ලැබුවා ගාව ආරම්භ කරලා තියෙන්නේ. තමන්ට කෘෂිකාර්මික උපදෙස් ලබා දෙන්නට එන කෘෂිකාර්මික නිලධාරීන්ගේ ඉල්ලීමට පිටුපාන්න බැරි නිසාම තමයි ඒ අන්දමට ගස් ලැබු පැල සිටුවලා තියෙන්නේ. விவசாய அந்த பொதுநாசிரியர் அவர்கள் அம்மந்தங்களுக்கு அந்த உதவி அந்த எப்படி எப்படி செய்யறன்ற அந்த ஆலோசனைகளை சொல்லி தருவாங்க. வந்து இந்த விதைகள் பருப்புகள் எல்லாம் கூடியவாக தந்து எங்களுக்கு தந்துருக்காங்க. இந்த பம் கிணறுல இருந்தானே அது மோட்டர் போட்டு கரண்டுகளில் இருந்து தண்ணி அடித்து கொண்டு வைக்காம் எங்களுக்கு இந்த பப்பாசி பழம் ஜாமான்களை ஆஞ்சி அந்த கொடுக்கறதுக்கு நாங்கள் உள்ளையில் இப்படி கல்முனையில் இப்படி கடைகள் எல்லாம் பேசி வச்சுக்காம நாங்கள் இண்டைக்கு தான் இண்டையிலிருந்து தான் நாங்கள் முதலாவதாக அறுவடை செய்கிறதுக்கு செய்கிறோம். இதிலிருந்து மேலதியாக நீ அந்த லாபத்துக்களை வர்றதுக்காக நாங்கள் මනෝහරන්ලා නිලධාරින්ගෙන් ලැබුණු උපදේශවලට අනුව ආරම්භ කරපු ගස් ලැබුවා ගාව දැන් ප්‍රදේශයේ පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා. පළ සිටුවන්න ඉස්සෙල්ලා හොඳින් පස බුරුල් කිරීම මවුන්ගේ පළමු කාර්යයයි. මීටර් 3-3 පරතරයට සෙන්ටිමීටර් 45x45x45 වලවල් කපලා කාබනික පොහොර මිශ්‍ර පස් වලින් වල ගොඩ කරලා තමයි තලසිටුවන්නේ.
කොහොම වෙතත් ගස් ලැබු වගා කරනකොට හොඳින් ජලවහනීය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් වගාවට යෝග්‍ය වෙනවා. 2012 වර්ෂයේ තුල අපි තංගවේලාදපුරම් කියන මේ යුද සමයේ දුක් ගැහැට විඳ ජනතාව වෙත ඇවිල්ලා අපි බැලුවා මේ අයට කරන්න පුළුවන් මොන වගේ මෙයාලගේ ආර්ථිකය උන්නංගවන්න කුසිකන්දිපාතමේතුමගෙන් කරන්න පුළුවන් මොකක්ද කියන එක අපි කල්පනා කරලා අපි මෙහෙට පැපොල් වගාව හඳුන්ලා දුන්නා. මේ වහුන් පාවිච්චි කරන්න ගත්තේ තමාටම ආවෙනිකු කාබනික පොහොර භාවිතා කරලා තමයි වගාව කටයුතු සිදු කරගෙන ගියේ. ඉතින් අපි ඒ වෙනස් කරන්න ගියේ නෑ. අපි මේ අවස්ථාවේදී මේ පැපොල් වගාව ඔබට පේන මේ සියලු පැපොල් වගාව අක්කර 50කට එහා ගියේ පැපොල් වගාව තුලත් මොවුන් කාබනික පොහොර භාවිතා කරනවා. කාබනික පොහොර භාවිතා කළා වහුන්ටම ආවෙනික වූ කුමිනාශක ඔවුන් කාබනික කුමිනාශක ඔවුන් භාවිතා කරලා මෙහි විශේෂත්වයේ තියෙන්නේ මොවුන් අද මේ යම් මට්ටමකට ඇවිල්ලා තියෙන අවස්ථාවේදී ඔවුන් රසායනික පොහොර වලින් ඈත් වෙලා කාබනික පොහොර මතම යැපුණු ඒ වගේම ඒ මතින් තම ජීවිතය සාර්ථක කරගත් ගොවි කණ්ඩායමක් වීම අපිට ලොකු සතුටක්. මෙම ක්ෂේත්‍රවල මෙම ලක්ෂණ තිබෙන නිසා වගාව සාර්ථක වෙලා තියෙනවා. මේ අයගේ තවත් ආදායම් මාර්ගයක් තමයි සත්ත්ව පාලනය. මනුහරන්ලා එළු පාලනය කරන නිසා ඔවුන්ගේ වගාවට අවශ්‍ය කාබනික පොහොර ලබා ගන්නත් එය ඉවහල් වෙලා. ජල සම්පාදනය පහසු වෙන්න පැල වටා බේසම් ආකාරයට සකස් කරලා එම බේසම් වලට තමයි මේ අය ජල සම්පාදනය කරන්නේ. අපි පැපොල් වගාව ඒ වගේම අන්නාසි දොඩම් කෙසෙල් ඒ වගේ වගා ව්‍යාපෘති කරගෙන යනවා. ඒ යටතේ තංගවේලයි දුපුර ගම්මානයේ ප්‍රධාන භෝගයේ විදිහට මේ වෙනකොට පැපොල් වගාව ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඇත්තටම කියනවා නම් මුලින්ම මේ ගොවි මහතුරු කැමතුනේ නැහැ මේ වගාව සිදු කරන්න. 2012 වර්ෂයේදී තමයි මුලින්ම එයාලා ආරම්භ කරේ. දැන් අක්කර දෙකක් දක්වා ව්‍යාප්ත වෙලා තිබුණු මේ පැපොල් වගාව මේ වෙනකොට අක්කර 50 දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ ගොවි ක්ෂේත්‍රවල රෙඩ් ලේඩි සහ සින්තා පැපොල් ප්‍රභේද දෙකම වගා කරනවා. වල් මර්ධනය පහසු කරන්න සහ ජලය අපතේ යාම වළක්වන්න ගස් වටා වසුනකුත් මේ අය යොදනවා. ලිංග මගින් තමයි ජල සම්පාදනය කරන්නේ. වල් මර්ධනයත් විවිධ ක්‍රමවලට සිදු කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ තංගවේලා යුදපුරම් වල ඉන්න මේ ගොවි මහතුරු රසායනික පොහොර නම් තමන්ගේ වගාවට දමන්නේ නැහැ. ඒ වෙනුවට කාබනික පොහොර තමයි යොදන්නේ. අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැරුණුකොට වෙනත් කෘෂි රසායන වර්ග යොදන්නේත් නැහැ. நாங்க 2012 ஆண்டு இந்த பப்பாஜி நாங்கள் வச்சுனாங்க எல்லாம் கணவரிக்கக்குள்ள பிறகு அவர் இறந்து போயிட்டார். அதுக்கப்புறம் நான் தான் விவசாயத்தினைக்கெல்லாம் மாங்கான கிழக்கு மாகாண விவசாயத்தினைக்கெல்லாம் ஊடாக வந்தவங்க தான் இதெல்லாம் தந்து எனக்கு இல்லை மானியமாக தான் தந்தவங்க தந்த எல்லா உதவிகளையும் எனக்கு பயிற்சி வகுப்புகள் எல்லாம் தந்து இந்த பப்பாஜி வச்ச முதல் எனக்கு சரியான கஷ்டம் இவர் இல்லை தானே எனக்கு சரியான கஷ்டம் பப்பாஜி வைக்க நான் விரும்பலை. அப்புறம் அவங்க தான் பப்பாஜி வைக்கணும்னு சொல்லி கட்டாயமா. அப்புறம் நான் வந்து பப்பாஜி வச்சு நான் தனியாக தான் காவலாம் பார்க்குறேன். அப்புறம் இப்போ எனக்கு கையில் நல்ல வருமானம் ஜாவரத்துக்கு இப்போ கிழமை நான் 100 கிலோ 150 கிலோ ஆயுவேன். இப்போ திரும்ப இன்னொரு வெஜ்ஜ புதுசாக வெஜ்ஜ பப்பாஜி வந்தால் அதில் எங்களை கிழமைக்கு கிழமை 300-400 கிலோ அப்படி பப்பாஜிக்கு ஆயுவேன். நான் எங்களுக்கு இதெல்லாம் செஞ்சு தந்த கிழக்கு மாகாண விவசாய பணிப்பாளர் அவர்களுக்கும் மற்றது கிழக்கு மாகாண விவசாயத்தினைகளை உத்தியோகஸ்தர் அவர்களுக்கும் மற்ற டிடி சார் அவருக்கும் எனக்கு நன்றியை நான் தெரிவிக்கணும். மே கோவின் தமுன்கி வகாவன்ட ஹரிம ஆதரே இன்சாம நிதரம வகாவ கன சுயா பலனவா கஷேத்ரே வடா சுலங் பாதக யோதலா தீன நிசா சுலங்கின் சிதுவன ஹானி பொஹும அடுய் கிழக்குமாகன வேசாயத்தனை கிளத்தின் லவுகலை வலைய விவசாய வலயத்துக்கு உட்பட்ட விவசாய பதினஞ்சு தங்கவேலாயர் விவசாய பதினஞ்சு பிரிவில் வந்து நான் விவசாய பதினஞ்சு கடமையாற்றேன். இங்கே வந்து ஆரம்பத்தில் எல்டிடி பயங்கர சண்டைக்கு உட்பட்ட காலங்களில் 30 வருடத்துக்கு பிறகு இங்கே 2012 ஆம் ஆண்டு தான் முத முதலாக பப்பாஜி செய்ய ஆரம்பித்தோம். நாங்கள் ஆரம்பிக்க டைமில் இங்கே விவசாயிகளுக்கு வந்து விருப்பம் குறைவாக இருந்தது.
எனவே நாங்கள் ஆரம்பத்தில் வந்து இவங்களுக்கு 2 ஏக்கர் பப்பாசியை வந்து டெமோஸ்ட்ரேஷன் வகையில் தான் அவங்களுக்கு கொடுத்தாங்க. அப்புறம் அதில் அவங்க ஆர்வத்தை தூண்டி இப்போ தற்போதைக்கு வந்து இங்கே 2015 25 ஏக்கரும் இனி எதிர்வரும் காலத்தில் 50 ஏக்கராக இந்த பப்பாசியை விஸ்தரிக்கிறதுக்கு ஏற்பாடு செஞ்சுருக்கிறோம். கிருஷ்கர்ம உபதேசக மகத்தேகன் லபுனு உபதேச வலட்ட அணு மே கோவின் கஸ்லபு வகாவ அத்தர் தென் அம்ப சஹா தெலும் வகாவத் கருகனே அணுவா மே அணுவ இதிரியேதி தவத் பலதுர் வர்க்க கிஹிப்பியாக்ம பிரதேசிய துல வியாப்த கிரிம தமாய் மே கோவின் கே சஹா நிலதாரின் கே இலக்கே விலா தியன்னே நியமித வகா பிலிவத்த அணுகமனே கரலா வகா கட்டியத்து சிது கரலா தியன நிசா ஹொந்த அஸ்வன்னா கலபாகன்ன ඔවුන්ට හැකි වෙලා තියෙනවා. අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාවේ අස්වනු නෙලලා හොඳින් සෝදනවා. සෝදලා ඉවර වෙලා පත්තරවල ඔතලා තමයි වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ගොවින්ගේ ගොවිතැන්කට විශේෂයෙන්ම පැපොල් වගාව ඒ වගේම රටකජු වගාව බඩියුරුම් වගාව තමයි කරගෙන යන්නේ. බැලුවා ඉතාම ගොවින්ගේ ආදායම වැඩි දියුණු කිරීම සඳහා අපට හඳුන්වා දෙන්න පුළුවන් භෝගයම කුකුමක්ද කියලා 2012 වර්ෂයේ අපි ආදර්ශ මට්ටමේ පොල් වගාවන් ආරම්භ කරා. ඒ සඳහා මූලික වශයෙන් බීජ ලබා දීලා තාක්ෂණික පහසුකම් ලබා දීලා අපි ආරම්භ කරපු වගාව මේ වන විට අපි ඇත්තටම අක්කර 50ක වගේ වාණිජ මට්ටමේ වගාවන්ට ගොවින් යොමු වෙලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලැබෙන වගාව පොල් වගාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පළාත් විසම් දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා අවශ්‍ය කරන බීජ 50% දායකත්වය යටතේ වතුර මෝටර් ඒ වගේ මේ සඳහා අවශ්‍ය කරන බට වර්ග සහ තාක්ෂණික දැනුම ලබා දීලා වාණිජ මට්ටමේ වගාවන්ට බපොල් වගාව යොමු කරලා තිනවා. බොහොම අමාරුවෙන් ගස් ලැබූ වගාවට යොමු වුණු මේ ගොවි මහත්තුරු තමුන්ට නිලධාරීන් ලබා දුන්න උපදේශ වලට අනුව වගා කටයුතු කරලා අද වෙන විට සැලකිය යුතු ආදායමක් උත්පාදනය කරගෙන තියෙනවා. මෙය අපේ රටේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට වගේම වස විසින් තොර ආහාර නිෂ්පාදනයටත් රටේ ආර්ථිකයටත් විශාල රුකුලක්. ඉතින් අපි මේ කෙටි කාලය තුළ ඔබත් සමඟ කතා කරේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරට යුද්ධයෙන් බැටකාපු අපේ ගොවි මහත්තුරු ගොවි තැන කිරීම පිළිබඳ ඒගොල්ලන් තිබුණ සියලුම විශ්වාසයෙන් බිඳ වැටලා තිබුණ අවස්ථාවක 2012 වගේ වර්ෂයක ඇවිල්ලිවිල්ලා නැගෙනහිර පළාත් අම්පාර දිස්ත්‍රික්කයේ කුසිකන්ද පාර්තමේන්තුවේ නිලධාරී මහතු ගොවි මහතුත් එක්ක කතිකා කරගෙන ඒ ගොවි මහතුන්ගේ මානසිකත්වය වර්ධනය කළ ඉවරලා ගොවි තැන් කටයුතු වලට ඇඳගෙන තියෙන කොහොමද කියලා විශේෂයෙන් නැගෙනහිර පළාතේ පළතුරු ගම්මාන වැඩසටහන යටතේ මේ නිලධාරී මහතු ගොවි මහතුත් එක්ක සම්බන්ධ වෙලා ඉතා සාර්ථකව මේ ප්‍රදේශය තුළ පළතුරු ගම්මාන වැඩසටහන දියත් කරලා තියෙනවා. ඉතින් අද වැඩසටහන පිළිබඳව ඔබට වැඩිදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අම්පාර පළාත් කාර්යාලයේ අම්පාරේ කියන ලිපිනේ ලියලා. ඉතින් ඒ වගේ තමයි බදාදා දවසේදී ඔබට කෘෂිකර්ම උපදේශක මහත්තයා අනිවාර්යෙන් හමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෘෂිකර්ම උපදේශක මහත්තයා කාර්යාල දිනේ බදාදා දවසේ ඉතින් එතෙන්ට ගිහිලා කෘෂිකර්ම උපදේශක මහත්තයා හමු වෙලා තමුගේ කෘෂිකර්ම ගැටලු निराකරණය කරගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේ තමයි අපේ 19 දුරකතේට ඔබ කතා කළොත් ඒ තුලින් ඔබගේ කෘෂිකර්ම ගැටලු ඔබට निराකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා.